රාජයේ නායකත්වය මේ දෙපළ ඒ අමති ධූර වලින් ඉවත් කිරීමෙන් සිදු කළේ වරදක් කියන එක මුළු රටම එකහඬින් කියනවා. මුළු රටම එකහඬින් කියනවා. ඔය සුළු පිරිසක් අර කත්තා දින. ආ බල මෙහෙවර කරන. හිතෙන්වත් ඒක කියනවා. දැන් ඒ ගැන යුක්තියක් මේ රජය ඉටු කරන තුරු මට මගේ අමාත්‍ය ධූරයේ කටයුතු ඉටු කළ නොහැකි. අමාත්‍යවරයෙක් හැටියට කැබිනට් රැස්වීම වලට යාම හෝ අමාත්‍යවරයෙක් හැටියට මගේ වගකීම් ඉටු කරන්න මට පුළුවන් කමක් නැහැ. අපි තුන් දෙනාම අනිකුත් අයත් සමග එකතු වෙලා පක්ෂ 11යි අපි වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා මේ රටේ අද තියෙන උග්‍ර අර්බුදයට විසඳුමක් හැටියට. දැන් යම් සංඥාවක් පත්තු වෙනකොට අවදානම පෙන්වන්න රතු පාටින් ස්විච් එක නිවුවාම හරියනවද? දැන් මේකල්ලා තියෙන්නේ ඒකයි. ඉතින් ඒ නිසා මේ තත්වය ගැන අද අපට නිරවුල්ව රට ඒකරාශී කරමින් රටේ ජනතාව පෙළගැස්වීමට වගකීමක් තිබෙනවා. අයිතියක් නෙමෙයි වගකීමක් තිබෙනවා. ඒ වගකීම අපි ඉටු කළ යුතුයි. අපි විපක්ෂයට එකතු වෙන්නේ නැහැ. ඒක ගැන කවුරු හස්තක්යක් හිතා ගන්න ඕනේ. අපි විපක්ෂයට එකතු වෙන්නේ නැහැ. අපි දන්නවා, ඔබ දන්නවා විපක්ෂය කියන්නේ කවුද කියලා. අපි අපේම ආවේනික ක්‍රියාමාර්ගයක් උඩ අපේම ආවේනික වැඩපිළිවෙලක් උඩ ඒ වැඩපිළිවෙල මේ රටේ ක්‍රියාත්මක කර ගැනීමේ පළවෙනි සාධකය ඒ වෙනුවෙන් ලැබෙන ජනතාවගේ විශාල සහයෝගයයි. ඉතින් අපිට තියෙන්නේ මේ වැඩපිළිවෙලට ජනතා සහයෝගය එකතු කරන්න. දැන් ඒ අතර මේ දෙපළම උදය විමල් විශාල ජනවරමක් ලැබුව අය ඒ ජනවරම ගැන සැලකීමක් කරලත් නැහැ. ඔවුන් ලැබූ ජනවරම අනුව ඔවුන්ට අද රාජ්‍ය නායකත්වය මේ ලබා දී තිබෙන තීන්දුව ඒ ජනතාවටත් විරුද්ධව ලබා දුන්නු තීන්දුවක්. අපි දන්නවා ජනාධිපතිතුමා බලවත් පීඩනයකට හසු වී තිබෙන බව. නමුත් එය හේතුවක් කරගෙන අපට අපි මේ ගෙනියන වැඩපිළිවෙල කිසිසේත් බුරුල් කරන්න පුළුවන් කමක් නැහැ.